නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතු සියලුම කෙලෙස් මල දුරු කළ නිසා අමලෝ යනුෙන්ද සියලුම මානයන්හි කිසිදු ඇලීමක් නැති නිසා අමාන සත්වෝ යනුෙන්ද ගණන් කරන්නට බැරි තරම් කීර්තියෙන් පිරිසෙන් ඒ සියලුම යසසින් යුක්ත වෙච්ච නිසා ඒ ආදී කාරණා නිසා අමිත යසෝ අනිවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 124 වෙනි අම්බර ජාතක දේශනාව වායමේ තේව පුරිසෝ නනිබ්බින්දේය පන්දිතෝ වායමස්ස පලං පස්ස භුත්තා අම්බා අනීතිහන්ති නොන ඇති පුරුෂති මේ වෑයම් කිරීමය නොකල කිරෙන්නේය වෑයම් කිරීමේ ප්‍රයෝජනේ බලව රස මෙසේ වී යයි මෙසේ වී යයි ඇසීම් මාත්‍රයෙන් නොව ප්‍රත්‍යක්ෂයෙන්ම අඹ අනුභව කරන ලද්දාහුය මහත් වූ යසසින් යුක්ත බුදු පියාණන් වහන්සේගේ මහත් වූ පිරිවරින් යුක්ත බුදු පියාණන් වහන්සේගේ සියලුම කෙලෙස් මල දුරු කළ බුදු පියාණන් වහන්සේගේ සියලුම මානයන් කෙරෙහි නොයලන බුදු පියාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වූ පින්වත්නි අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ 124 වෙනි අම්බර ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාථාව හා තේරුම දැනගත්ත වෙලාවේ වචනාර්ථයන් විමසා බැලුවොත් පඬිතෝ කියලා සඳහන් වුණා. ඒ කීවේ තමන්ගේ වත්පිරීම් ආදී ක්‍රියාවන්හි වායමේ තේව උත්සාහ කරන්නේමය. නොකලකිරෙන්නේ මක් නිසාද? උත්සාහයේ නිෂ්ඵල බවක් නැති නිසා කියලා ප්‍රකාශ කරනවා. මෙසේ මහා සම්බෝධිසත්වයන් වහන්සේ උත්සාහය නම් සඵල වීමයි. තව සමෝහය අමතමින් වායමස්ස පලං පස්සාති උස්සාහේ ඵලේ බලවයි කීය කියන අර්ථය කෙබඳුද භුත්තා අම්බා අනීති හන්ති ප්‍රත්‍යක්ෂයෙන් අඹ අනුභව කරන ලද්දාහුය කියන මේ අර්ථය පින්වතුනි මේක තමයි මෙහි වචනාර්ථය මේ වචනාර්ථයන් තුළ සංගව පවතින ඒ සැබෑ තේරුම සැබෑ අර්ථය මනවින් වටහා ගන්නට අපි මේ වර්තමාන කතා හා අතීත කතාවන් දෙසටත් යොමු වෙමු. පින්තුනේ ඇයි මේ බුදු පියාණන් වහන්සේ සිං මේ ආකාරයේ ජාතක දේශනාවක් දේශනා කරේ? නැත්නම් මේ වගේ ගාථාවක් ප්‍රකාශ කරේ කියලා විමසා බලන විටදී මේ වර්තමාන කතාව හැටියට අපට දැක් ගන්නට පුළුවන්. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේවරම් විහාරයේ වාසය කරන සමයෙහි තමයි එක්තරා මේ සිරිත් විරිත් ගරු කරන බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතක දේශනාව සිද්ධ කරේ. පින්වතුනි මේ බ්‍රාහ්මණයා පසු කාලයකදී සසුනට ලය දීලා මේ බුද්ධ ශාසනයට මහා හිතකින් යුක්තව පැවිදි බවට පත් වෙලා පිළිවෙතින් සම්පූර්ණ වාසය කරනවා. ආචාර්ය උපාධ්‍යාදීන් වහන්සේලාගේ ඒ බොන පැන් පරිභෝග කරන තැන් ඒ ආදිය තබනවා. ඒ වගේම පොහොයගේ ගිනිහල්ගේ වද්ද මනා විටු කරනවා. 14ක් වූ මහාවත් 80ක් වූ ඒ කන්දකවත් සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. විහාරය අවදිනවා. ඒ පන්සලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතය ආයුතු මාර්ගය ආදී දේවල් තීරණය කරලා පහදලා දෙනවා. ඒ මළුව අමදිනවා, විහාර මාර්ගෙම සියල්ලක්ම අමදිනවා, මිනිසුන්ට පෑන් දෙනවා. මේ කටයුතු නිසා මිනිසුත් ඒ ස්වාමීන් වහන්සේගේ වත්පිළිවෙත් බවෙහි පැහැදිලා ඒ ස්වාමීන් වහන්සේට 500ක් වූ දූරබත් පනවනවා. මේ දාන ආරාධනාදී බාර ගන්නවා. පින්වත්නි, මේ ආදියෙන් උපත්ති පහසුකම් ලැබීම නිසා මේ එක භික්ෂුන් වහන්සේ නමක් නිසා බොහෝ භික්ෂුන් වහන්සේලාට ලාභ සත්කාර ලැබෙනවා, පහසු උපදිනවා. ඒ නිසා ධම් සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවගේ මේ උතුම් ගුණ කරුකත්වය නිසා බොහෝ දිනට ඇති වෙලා තියෙන පහසුව ගැන කතා කරමින් ධම් සභා මණ්ඩපයේ වැඩ ඉන්න වෙලාවේ
බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ විමසනවා කුමන කතාවකද උන්නේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒ තමන් කර්මයෙන් සිටි කතාව. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවෙහි මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා, මහණෙනි මේ භික්ෂුව ජන්පමනක් නොවේ, පෙරත් මේ විදිහටම වත් පිළිවෙස් සැපුරුවා, පෙරත් ඔය ආකාරයෙන්මයි. ඒ නිසාම, ඒ කියන්නේ මේ එකම පුජ්‍යලයා නිසා 500ක් තාපසවරු පලාපල සඳහා ඇවිල්ලා මේ තැනැත්තා විසින් ගේන පලාපලම අනුභව කරා කියලා ඒ අතීත සිද්ධියක් මතක් කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ බැතිබර ආරාධනය පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතනේ, ඒට අනුව පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඉතා උසස් බමුණු කුලයක ඉපිදලා වැඩවියට පත් වෙලා කාමයේ ආදීනව දැකලා තවුස්තවින්දෙන් පැවිදි වෙනවා. 500ක් තාපසයන් වහන්සේලා විසින් පිරිවරාගෙන තමයි ඒ පර්වත බෑමක වාසය කරන්නේ. ඒ කාලේ ඒ හිමාල වනාන්තරයේ දරුණු නේගයක් ඇති වෙනවා. ඒ තැන්වල දියසිඳී යනවා. තිරිසංගත සත්තු පැන් නැතුව කලාන්ත බවට පත් වෙනවා. පින්වතුනි, ඔය වෙලාවේ තාපසයන් අතරින් ඉන්න එක් තාපසයන් වහන්සේ කෙනෙක් මේ සත්ත්වයන්ගේ දුක දැකලා මහා සංවේගයට පත් වෙලා ගහ ගහපලා එයින් ඔරුවක් සකස් කරලා ඒ ඔරුවට පැන් පුරවලා ඒ සත්ත්වයන්ට පැන් බොන්නට සලස්වනවා. බොහෝ දෙනා ඇක්‍රැසි පැන් බොන නිසා පැන් ඉක්මනට අවසන් වෙනවා. ඒ තාපසයන් වහන්සේත් පලාපල හොයන්ට යන්නේ නැතුව නිරාහාරවම අර සත්ත්වයන්ට පැන් දෙනවා. පින්වතුනි, ඒ වෙලාවේ මේ සත්තු කල්පනා කරනවා, මේ තාපසතුමා අපට පැන්දීමක් කරාට පලාපල පිණසවත් යන්ට අවකාශයක් මෙතුවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණයෙන්ම මේ තාපසයන් වහන්සේ ආහාර නැතිකමින් අතිශයින් කලන්ත වෙනවා. අපි ඒ නිසා ගිවිසුමක් කරමු කියලා ඒ කවුරුත් කතා වෙලා කතිකාවතක් කරනවා. මොකද්ද? මෙතෙන් පටන් පැන්වීමට එන කට්ටිය තමන්ගේ හැකියාවට ගැළපෙන පරිදි පලාපල රැගෙන එන්න ඕනේ කියලා. පින්වතුනි, එතෙන් පටන් ඒ තිරිසංගත සත්‍යයන් තමන්ගේ බලයට ගැළපෙන පරිදි මෙහෙරි, අඹ, ජම්බු, කොස් ආදී රැගෙන එනවා. ඉතින් මේ තාපසයන් වහන්සේ සඳහා ගෙනාපු සියලුම පළතුරු එකතු කරාම ගැල් එකමාරක් පුරවන්නට තරම් තියෙනවා. ඒ නිසා ඒ සියලුම තාපසවරු මේ තාපසයන් වහන්සේට ගේන පලාපලම අනුභව කරනවා. වැඩි කොටසක් ඉවත දානවා. පින්වත්නි, ඒලාවේ බෝධිසත්ව ආචාර්යයන් වහන්සේ මේ දැකලා එක් පිළිවෙත් පුරන්නෙක් නිසා මෙපමණක් වූ තවුසන්ට පලාපල සඳහා නොගිහින් එකතැනම යැපෙන්නට අවශ්‍ය තරම් පලාපල ලැබුණා කියලා මේ ගාථාව ප්‍රකාශ කරමින් ඒ තමන්ගේ ශිෂ්‍යයන්ට මේ අවවාදය කරමින් මතක් කරනවා, මෙසේ වීලු කියලා බලන්න නැතුව ඔබලා ගිහිල්ලේ පළතුරු බලන්න, වත් පිළිවෙත් කිරීමේ ප්‍රතිඵලේ ඔබලාටම දැක් ගන්නට පුළුවන් කියලා අවවාද කරනවා. ඒ විදිහට පින්වත්නි, මේ ජාතක දේශනාව අවසන් වෙනව අවසානයේදී බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවෙහි පූර්වාපර සන්ධි ගලපනවා. එසමයෙහි අර පිළිවෙත් පිරු තාපසයා මේ ස්වාමීන් වහන්සේ එසමෙහි ප්‍රධාන තාපසතුමාණන් දැන් මේ බුදු බවට පත් වූ මම්ම වේදයි කියලා ඒ පූර්වාපර සන්ධි ගලපනවා. තිංගොතනේ ජාතක දේශනාව අවසන්. නමුත් ඉතා මහත් වටිනාකමක් මේ ජාතික දේශනාවෙන් අපට ගන්නට පුළුවන්. මහත් වටිනාකමක් අපේ ජීවිතයට සමීප කර ගන්නට පුළුවන්. බලන්න, අර තාපසතුමා අවසානයේ අවවාද කරනවානේ, මෙසේ වීලු කියලා කියන්නට අවශ්‍ය නැහැ, ඔබලටම ගියොත් දැක් ගන්නට පුළුවන් ඒ පිළිවෙත් පුරන තාපසයන් වහන්සේගේ පිළිවෙත් පිරීම නිසා ලැබිච්ච ප්‍රතිඵලය. ඒ වගේ අපේ මේ වීරයාගේ වෑයම් කිරීමෙහි පිළිවෙත් පිරීමෙහි වටිනාකම බොහෝ විට අහලා ඇති. ඒක ඇසීමකින් නොකර අපිත් ඒ දේ කරොත් අපටත් මහා වටිනාකමක්, මහා උතුම් ගතියක් අපේ ජීවිතයට සමීප කරගන්නට පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ මේ පිළිවෙත් පිරීම මහා අගය කොට දක්වපු දෙයක්නේ. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂූන් වහන්සේට, විශේෂයෙන් ශ්‍රාවණේර ස්වාමීන් වහන්සේටත් වසර ගණනාවක් මේ අනතුරු නොකඩවා මේ වත් පනවා තිබෙනවා. 14ක් වූ ඒ දක්වන වත්, ඒ වගේම ඒ කන්දක පාළියේදී වත්තක් කන්දකේ ඒ දක්වන සියලුම වත් අනිවාර්යෙන් කළ යුතුයි කියා දක්වා තිබෙනවා. නිහතමානී බව පිණිස
හීලෑ බව පිණිස, මානයාගේ අඩු බව පිණිස, නිවන් මාර්ගට සුදුසු බව පිණිස මුලින්ම බුදු පියාණන් වහන්සේත් මේ භික්ෂුන් වහන්සේලාට විනය නීති වශයෙන්ද පනවා තිබෙන්නේ මේ වත් පිළිවෙත්. ඒ නිසා මේ වත් පිළිවෙත් කිරීම මහත් වූ වටිනාකමක් ඇති දෙයක්. මේ ජාතක දේශනාවෙනුත් එහි හැබෑ අර්ථය මැනවින් මතු කර පෙන්වනවා. ඒ නිසා ගිහියන් වශයෙන් ඒ ගිහි පින්වතුනුත්, පැවිද්දන් වශයෙන් පැවිදි ස්වාමීන් වහන්සේලාත් අපි කවුරුත් මේ වත් පිළිවෙත් කිරීමේ වටිනාකම, ඒ වාගේ තියෙන උතුම් ගතිය මේ ජාතක දේශනාව තුළින් තේරුම් ගන්නට තවදුරටත් කල්පනා කරලා අපේ ජීවිතවලට එහි ඇති හරයාත්මක බව ළඟා කරගන්නට උත්සාහ කරන්නට ඕනේ.